පැළමැක්ක පාලනය කර ගැනීම සඳහා අපිට ක්‍රම කිහිපයක් අපට නිර්දේශ කරන්න පුළුවන්. අපි පළමුවෙන්ම ගත්තොත් මේක සඳහා ඉතාමත්ම සුදුසු ක්‍රමවේදයක් විදිහට නැත්නම් පූර්ව වළක්වා ගැනීම ක්‍රමවේදයක් විදිහට අපි බීජ ප්‍රතිකාරකය කියන කාරණය හඳුන්වලා දෙනවා. අපි පැළමැක්ක පාලනය කර ගැනීම සඳහා තියෙන ඉතාමත්ම සුදුසුම ක්‍රමවේදය විදිහට බීජ ප්‍රතිකාරකය තමයි අපි හඳුන්වලා දෙන්නේ. මොකද ඒකේ පරිසරයට තියෙන හානිය ඉතාමත්ම අඩු නිසා. එතකොට අපි දන්නවා ගොවි මහත්තුරු මුලින්ම අපේ බීජ වී විත්තර වී පැය 24ක් ජලයේ පොඟව ගන්නවා. ඉන්පස්සේ තමයි යහන් කරලා තියන්නේ පැල කුඹුරේ වපුරන දවස දක්වා. එතකොට අපි මේ බීජ ප්‍රතිකාරකයේ කිරීම කරන්නේ පැය 24ක් ජලයේ පොඟවාගත්ත බීජ වී විත්තර වී අපි ඒ කියන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා යහන් කරලා තියෙනවා පැල වෙන අවස්ථාව දක්වා. අන්න ඒ ආකාරයට තමයි අපි බීජ ප්‍රතිකාරකය කරන්නේ. දැන් මෙතන අපිට තියෙන්නේ අපි පැය 24ක් පොඟවාගත්ත විත්තර වී තමයි මෙතන අපි ළඟ තියෙන්නේ. එතකොට මේ බීජ ප්‍රතිකාරකයේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රසායනික ද්‍රව්‍ය දෙකක් හඳුන්වලා නිර්දේශ කළා තිබෙනවා. එකක් තමයි ඉමිඩක්‍රෝපිට් කියන රසායනික නාමයෙන් හඳුන්වන, ගෞචෝ කියන වෙළඳ නාමයෙන් හඳුන්වන රසායනික ද්‍රව්‍ය හා තයෝමෙතොක්සාම් කියලා රසායනික ද්‍රව්‍ය වෙළඳ නාමයෙන් හඳුන්වනවා ක්‍රූසර් කියලා. මෙන්න මේ දෙකම අපට බීජ ප්‍රතිකාරක සඳහා නිර්දේශ කළා තියෙනවා. මෙහිදී අපි V කිලෝ 100ක් සඳහා මේ රසායනික ද්‍රව්‍යයන් දෙකෙන්ම ග්‍රෑම් 20ක් ජලයේ මිලිලීටර් 500ක දිය කරලා අපි තෙමාගත්ත විත්තර වී වලට හොඳින් මිශ්‍ර කරලා මේ ආකාරයට යහන් කිරීම තමයි සිද්ධ කරන්නේ. මෙහිදී අපි යහන් මේ ඒ මිශ්‍ර කිරීම සඳහා මේ ආකාරයට සිමෙන්ති බිමක් හෝ පොලිතීන් එකක් භාවිතා කරනවා. නැත්නම් අපි දිය කරගත්ත රසායනික ද්‍රව්‍ය අහක යන්න පුළුවන්. ඒ නිසා ඒ රසායනික ද්‍රව්‍ය ටික හොඳින් හැම බීජවලම තැවරෙන ආකාරයට මේ ආකාරයට හොඳින් මිශ්‍ර කිරීම කරන්න ඕන. මිශ්‍ර කළා නැවත යහන් කරලා තියලා අපිට පුළුවන් සාමාන්‍ය විදිහට වී වැපිරීම සඳහා ගන්න. මෙන්න මේ ආකාරයට කිරීමෙන් අපට සාර්ථකව පැළමැක්කගේ හානිය වළක්වා ගැනීම සඳහා සති දෙකකට දින 10ක් සති දෙකක අතර කාලයක් හොඳින් ආරක්ෂාව සපය ගන්න පුළුවන් අපේ පැළවැගාව සඳහා. විශේෂයෙන්ම කෙටි කාලීන ප්‍රභේද වැඩි වගා කිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා දැන් ඇති වී තිබෙන නියන්තත්වයත් එක්ක. ඒ වගේම නියන්තත්ව ඇතිවීමත් විශේෂයෙන්ම කාලගුණ විපර්යාස එක්ක අපිට ගොඩක් අත්විඳින්න ලැබෙනවා. මෙන්න මේ අවස්ථා දෙකේදීම පැළමැක්කාගේ හානිය වැඩි වශයෙන් එන්න පුළුවන්. ඒ වගේම කෙටි කාලීන වී ප්‍රභේද වලට පැළමැක්කගේ හානිය ආවහම නැවත ඒක යථා තත්ත්වයට පත් වෙන්න තියෙන වර්ධක කාලය අඩු නිසා අස්වැන්නට ඍජුවම විශාල වශයෙන් බලපානවා. ඒ නිසා අපි විශේෂයෙන්ම සඳහන් කරනවා යල කන්නේදී සහ පමා වෙලා වගා කරන අවස්ථාවේදීත් කෙටි කාලීන වී ප්‍රභේද වගා කරන විටත් වඩාත් උචිතයි කියලා මෙන්න මේ බීජ ප්‍රතිකාරකයේ කිරීම.